අපට මේ ඇක්ටිවිටි එකේ කියලා තියෙන්නේ අපට දීලා තියෙන ටපල් එකේ තියෙන string values ටික integer values බවට convert කරලා ටපල් එකක් විදිහට output කරන්න කියලා. දැන් අපට දීලා තියෙන ටපල් එක සැලකුවොත් ඒකේ නම string tuple. ඊළඟට එකේ elements දෙකක් තියෙනවා. ඒ දෙකම tuples විදිහට තමයි තියෙන්නේ. මේ tuple ඇතුලේ තවත් elements තියෙනවා. ඒවා තමයි string values විදිහට තියෙන්නේ. දැන් මෙතන ඉලක්කම් තිබ්බට මේ quotations දාලා තියෙන හැම එකටම ඒකින් මේවා strings විදිහට තමයි සරකන්නේ. දැන් අපි මේක ඇතුලේ තියෙන එක එකක් tuple සරකමු. දැන් මම පළවෙනි tuple එක සරකෝ. ඒ කියන්නේ ප්‍රධාන tuple එකේ බිංදු වෙන element එක. ඒකේ ඒක tuple එකක් නේ. ඒකේ 2000 තියෙනවා, 2 තියෙනවා, 9 තියෙනවා. 2000 කියන string එක ගත්තොතින් ඒක index number එක බිංදු. 2 තියෙන එක index number එක ගත්තොතින් ඒකේ index number එක 1. මේ 9 කියන එක ගත්තොතින් ඒක index number එක 2. මම මේ කිව්වේ මේ කොටස විතරක් සලකන්න. ඊළඟට මම මෙන්න මේ ප්‍රධාන ටපල් එකේ පළවෙනි ඉන්ඩෙක්ස් එකට යනවා. ඒකේ මේ කොටස විතරයි සලකන්නේ. එතකොට 2020 කියන එක කේ ඉන්ඩෙක්ස් නම්බර එක 0. 3 කියන එක ඉන්ඩෙක්ස් නම්බර එක 1. 10 කියන එක ඉන්ඩෙක්ස් නම්බර එක 2 වෙයි. දැන් අපි කරන්න ඕන මේ තියෙන strings ටික integers වලට convert කරන්න. ඒ වගේම එක ටපල් එකක් කියලා output කරන්නත් ඕන. මම මුලින්ම result කියලා variable එකක් හදාගන්න. මොකද මට දැන් මෙතන tuple එකක් නේ තියෙන්නේ. ඒකෙන් හිතුණු හිතුණු වෙනස්කම් කරන්න බෑ. මම ඊළඟට මේකේ list එකක් store කරනවා hispit. මම මෙතන tuple එකක් store කරන්නේ නැත්නම් මට tuple එකට append කරන්න බෑ. ඒ කියන්නේ අගට එකතු කරන්න, මුලට දාන්න, මැදට දාන්න ඒවට කරන්න බෑ. ඒක හින්දා මම list එකක් හදාගෙන ඒක අන්තිමටම tuple එකක් බවට convert කරනවා. එතකොට මගේ වැඩේ lazy. ඊළඟට මම මෙන්න මේ string tuple කියන එක iterate කරලා මේකේ තියෙන elements දෙක එළියට ගන්නවා. 4 i in pair variable name එක string tuple. එයාට colon එකක් දාලා මම loop එක ඇතුළට ගිහිල්ලා මේ temporary variable එක print කරනවා. i. දැන් මම මේක run කරාට පස්සේ මේක ඇතුලේ තියෙන ප්‍රධාන tuple දෙක උත් දැන් මේක අපිට වැදගත් නැහැ කිසිම එකක් නෑ. දැන් අපි කරන්න ඕනේ මේ ප්‍රධාන tuple දෙකේ තියෙන string values ටික integers බවට convert කරන්න. ඒක හින්දා මම new tuple කියලා variable එකක් හදාගෙන මේක ඇතුලේ තියෙන string values set එක integers බවට convert කරනවා. මම tuple එකක් දාගන්නවා කිස් වලට. ඊළඟට දැන් මම සරකන්නේ පළවෙනි iteration එක. පළවෙනි iteration එකේදී i කියන එකේ මෙන්න මෙතන තියෙන බිංදු වෙන එලිමන්ට් එක සමානයි. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි tuple එක 2029 කියලා වැලියුස් එක තියෙනවා. එතන එලිමන්ට්ස් තුනක් තියෙනවා. මම නැවතත් කියන්නම් මේක index number එක බිංදු, මේක 1, මේක 2. දැන් ඔය තියෙන string set එක මම මෙතනදී මේ new tuple කියන එකේ integers බවට convert කරලා store කරනවා. මම හිතේ int කියන function එක යොදා ගන්නවා. ඊළඟට i කියන variable name එක, ඊළඟට a කේ බිංදු වෙන එලිමන්ට් එක. ඊළඟට මම ඒක තියෙන දෙවැනි එලිමන්ට් එක. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් නම්බර් එකට අදාළ එලිමන්ට් එක. int. ඊළඟට i කියන වේරියබල් නේම් ඉන්ඩෙක්ස් නම්බර් එක 1. ඊළඟට මම int function එක මෙයා දාගන්නවා int i කියන වේරියබල් නේම් එක ඉන්ඩෙක්ස් නම්බර් එක 2. ඊළඟට මෙන්න මේ new tuple කියන එකේ අපි store කරගත්ත values ටික අපි result කියන his list එකට append කරනවා. ඒක නිසා මම result කියන variable name එක දෙනවා. result.append කියන method එක ඊළඟට දෙනවා. ඊළඟට අපේ data collection එකේ නම new tuple. දැන් මම අන්තිමටම මෙන්න මේ result කියන list එක tuple එකක් බවට convert කරලා print කරනවා. print. ඊළඟට tuple කියලා දෙනවා. ඊළඟට අපි මේ list එක result. දැන් මම මේක රන් කරාට පස්සේ මම බලාපොරොත්තු වෙච්ච output එක එනවා. මේ තියෙන අර strings විදියට තිබිච්ච හැම value එකක්ම integer එකක් වෙලා තියෙනවා. 2029 කියන එක integer එකක්, 2020 3010 කියන එකත් integer එකක්. මොකද මෙතන ඔක quotation step එක නැති නිසා. දැන් මෙතන for loop එකේ වෙන for loop එකේදී වෙන වැඩේ කිව්වොත් පළවෙනි iteration එකේදී i කියන එක යගේ වෙන්නේ මෙන්න මේක. මම මෙන්න මේ new tuple කියන එකේදී කරේ මේක තිබිච්ච එක එකක් elements ටික integers බවට convert කරලා tuple එකක store කරගත්තා. ඊළඟට දෙවැනි iteration එකේදී i කියන එකේ value එක වෙන්නේ මෙන්න මේක. මම එතනදිත් උනේ ඒක තිබිච්ච string values ටික
टपल लेखक इंटीजर्स स्टोर करते हैं।